ජාත්‍යන්තර පඳුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය සඳහා දින ක්‍රමයෙන් ලං වෙද්දී ක්‍රිකට් පිටියේ උණුසුමද දිනින් දින ඉහළ යමින් තිබෙනවා. පසුගිය වසරේ පැවැත්වීමට තිබූ පඳුවාර 20 ලෝක කුසලානය කොවිඩ් ව්‍යාප්තියත් සමග 2021 වසර දක්වා කල් තබන්නට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය තීරණය කළා. ලෝක කුසලාන තරඟාවලිය 2021 ඔක්තෝබර් මාස 17 වනදා සිට නොවැම්බර් මාස 14 වනදා දක්වා එක්සත් අරාබි එමිරාජයේදී සහ ඕමානයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. මෙතෙක් පැවති පඳුවාර 20 ලෝක කුසලාන ඉතිහාසයේ දෙස නැවත සොයා බලන්නට බඩියා ක්‍රිකට් අපි සූදානම්. මුල්ම වරට ලෝක කුසලාන තරඟාවලියේ සත්කාරකත්වය 2007 වසරේදී දකුණු අප්‍රිකාවට හිමි වූ අතර එහිදී අවසන් මහා තරගයට සුදුසුකම් ලබන්නට ඉන්දියා කණ්ඩායම සහ අසල්වැසි පාකිස්තානය සමත් වුණා. මුලින්ම කාසිවාසී දිනු ඉන්දියා කණ්ඩායම මුලින්ම පන්දුවට පහර දීමට තීරණය කළ අතර පන්දු අර 20 අවසානයේ කඩුලු පහකට ලකුණු 157ක් ලබා ගන්නට ඔවුන් සමත් වුණා. එහිදී ගෞතම් ගාම්භීර පන්දු 54ක් තුළ වේගවත් ලකුණු 75ක් සහ රෝහිත් ශර්මා පන්දු 16ක් තුළ ලකුණු 30ක් ලබා ගත්තා. පිළිතුරු ඉරිම ක්‍රීඩා කිරීමට පිටීට පිවිසි පාකිස්තානු කණ්ඩායමට පන්දු අර 19යි පන්දු 3ක් තුළ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 152ක් පමණයි. එයත් සමග කුළුඳුල් ලෝක කුසලානයේ තමන් සතු කර ගන්නට අසල්වැසි ඉන්දියාව සමත් වුණා. එංගලන්තයේ විසින් සත්කාරකත්වය දරූ දෙවන ලෝක කුසලාන තරඟාවලිය 2009 වසරේදී පැවැත්වුණා. එහිදී අවසන් මහා තරගයට යළිත් පිවිසි පාකිස්තානුවන්ට ප්‍රතිවාදීන් වූයේ අපේ ශ්‍රී ලංකා කණ්ඩායමයි. එහිදී මුල් අවස්ථාවේදී ගිලිහී ගිය ලෝක කුසලානය කඩුලු වටක විශිෂ්ට ජයක් සමගින් තමන් සතු කරගන්නට පාකිස්තානය සමත් වුණා. තරඟාවලියේ වීරයා තිලක රත්න දිල්ෂාන් තුන්වන පන්දුවාර 20 ලෝක කුසලානය තමන් සතු කරගන්නට 2010 වසරේදී එංගලන්තයට හැකි වුණා. ඒ බටහිර ඉන්දියා කොදියු දූපත්වලදී පැවති අවසන් තරගයේදී ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව කඩුලු වටක විශිෂ්ට ජයක් ලැබුමින් හතරවන ලෝක කුසලානයට දෙවන වරටත් සුදුසුකම් ලබන්නට ශ්‍රී ලංකා කණ්ඩායම 2012 වසරේදී සමත් වුණා. එහිදී අපේ ප්‍රතිවාදීන් වූ බටහිර ඉන්දියා කොදියු කණ්ඩායම දෙවන වරටත් ලෝක කුසලානය අපෙන් දැහැ ගන්නවා. ඒ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අපට එරෙහිව ලකුණු 36ක ජයක් ලැබුමින් කිසිසේත්ම උත්සාහය අත් නොහෙරි අපේ සිංහයන් 2014 වර්ෂයේදී බංග්ලාදේශයේ ඩකා ගනුවර මයිපූර් ක්‍රීඩාංගණයේදී තුන්වන වරටත් අවසන් මහා තරගයට සුදුසුකම් ලබනවා. ඒ ප්‍රබල ඉන්දියානු කණ්ඩායම සමගින් පන්දුවාර 20 ලෝක කුසලාන අවසන් තරගවල හොඳින් පාඩම් නුගත් ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රබල ඉන්දියානු කණ්ඩායම පරාජයට පත් කරමින් ප්‍රථම වරට ශ්‍රී ලංකාවට පන්දුවාර 20 ලෝක කුසලාන ජයග්‍රහණයක් ලබා දෙන්නට සමත් වුණා. ඉන්දියාව සත්කාරකත්වයේ දරූ අවසන් ලෝක කුසලාන තරඟාවලිය පැවැත්වුණේ 2016 වසරේදී. එහිදී අවසන් තරගයේ බටහිර ඉන්දියා කොදියු කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර ඉන්දියාවේ කොල්කටා නුවර ඊඩන් ගාර්ඩන් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. එහිදී එංගලන්තයේ පරදා 20 ලෝක කුසලානයක් දෙවන වරටත් සමන් සතු කරගන්නට බටහිර ඉන්දියා කොදෙව්වන් සමත් වුණා. අවසන් තරගාවලියේදී වීරයා බවට පත් වූයේ ඉන්දියාවේ විරාට් කෝලි. උණුසුම් ක්‍රිකට් තොරතුරු අරගෙන බඩියා ක්‍රිකට් එනවා ඔබ හොයාගෙන. අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් සලකුණ ක්ලික් කරලා තියාගන්න. අලුත්ම තොරතුරු එක්ක ඉක්මනින් හමුවෙමු.